අයිබෝවන් සුබෝදැසනක් උදැසනින් අපේ ජීවිතයට ප්‍රාර්ථනාවන් එකතු කළදී හැම දෙෙකුගින් ප්‍රාර්ථනාවන් අතර තියෙන දෙයක් තමයි දමස සාර්ථක වන්නට බොහෝ දේ ප්‍රාර්ථනා කිරීම. ඔබ දන්නවද මනෝ විද්‍යාඥයන්ට අනුව පුද්ගලයෙකුගේ සිතෙහි දවසකට ඇතිවන සිතුවිලි වලින් 50%ක පමණ ප්‍රතිශතයක් ඇතිවන්නේ පෙරදිනය නැත්නම් පෙර සිදුවීම් හා සබඳි සිතුවිලි වලලු. ඒ නිසාම 5%ක් වගේ ඉතාම සුළු ප්‍රමාණයක්ලු අලුත් දවසක අලුතින් සිතුවිලි විදිහට ඇතිවන්නේ ඔවුන්ගේ ජීවිතය පිළිබඳ අලුතින් සිතන යමක් පිළිබඳව. ඉතින් ජීවිතය සාර්ථක කරගන්නට දවසේ වැඩපිළිවෙල බොහොම කාර්යක්ෂමව සිදු කරගන්නට බලාපොරොත්තු වන ඔබට අපට අලුතින් සිතන්නට අලුත් දෙයක් පිළිබඳව හිතලා ඒ ජීවිතයට එකතු කරගන්නට යහපත් ලෙස ජීවත් වන්නට ඊටමත් වැදගත් වේවි මේ කාරණාවත්. ඉතින් මේ ළඟ සූදානම සුපුරුදු විදිහට ගෙවුණු පැය කිහිපය පුරාවටම ලෝකයේ පුරා අලුතින් සිදු වුණු විදෙස් පුවත් මොනවාද කියලා හොයාගෙන යන්න. අද පුවත් විශ්ලේෂණයට සුපුරුදු විදිහට සියදසම ඇදලා ඉන්නවා ප්‍රවීණ විදෙස් වෙත විචාරක මාධ්‍යවේදී ප්‍රසද් වඩංගුඩගේ. ආයුබෝවන් එහෙනම් අද සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා අඟහරුවාදා සූදානම දවසේ තොරතුරු පෙළකැසුම නරඹන්න. තව වසර ගණනාවකින් ලෝකයේ තුල මේ ගෙවි යන කාල පරිච්ඡේදය පිළිබඳව ලියමුනොත් කොයි විදිහට ලියවේවිද? ඉතාම අවදානම් සහගත කාල පරිච්ඡේදයක් ගෙවෙමින් පවතින රෝගවසංගත එවිතරක් නෙවෙයි ලෝකයේ රට රටවල විවිධාකාර දේ සිද්ධ වෙනවා. ගෝලීය වශයෙන් මේ දේවල් ලෝකයේ විවිධ රටවලට වැඩි බලපෑමක් එල්ල කරමින් තිබෙනවා. මෙවැනි පසුබිමක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සම්බන්ධ වෙනවා නැත්නම් අමරු ආරම්භ වීමට සූදානමක් තිබෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න සූදානම්. සංජීවනී ඇත්තටම දැන් මහා මණ්ඩල සැසිවාරයේ මූලික කටයුතු ආරම්භ වුණේ පසුගිය 14 වෙනිදා මේ මාස 14 වෙනිදා. නමුත් අද තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ වැදගත්ම කාල සීමාවේ කියන්නේ ඉහළ පෙළේ සාකච්ඡා රාජ්‍ය නායක දේශන ඇතුළු ඒ සාකච්ඡා ආරම්භ වෙන්නේ අද දිනේ ඉඳලා 27 වෙනිදා වෙනකම් කාල සීමාව තුළ. මේ වෙනකොට අපි දන්නවා තවමත් ගෝලීය වසංගත තත්ත්වය නිසා සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙලා නැහැ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ තමයි වසරකට තියෙන වැදගත්ම අන්තර්ජාතික දේශපාලන සංවාදයේ කිව්වොත් නිවැරදි. මොකද එම ස්ථානය තමයි ලෝකයේ නායකයන්ට එකට එකතු වෙන්න ලැබෙන ප්‍රධානතම අවස්ථාව. නමුත් ගෝලීය වසංගත තත්ත්වය නිසා පසුගිය අවුරුද්දේ 1000 ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වෙනි සමරුවට පවා විශාල පිරිසකට සහභාගී වෙන්න බැරි වුණා. දැන් මේ වෙනකොට මෙවර යම් කිසි වෙනසක් තියෙනවා 76 වෙනි සැසිවාරයේ අවස්ථාවේදී ලෝකයේ රාජ්‍ය නායකයන් 100කට වැඩි සංඛ්‍යාවක් ඉන් පර්සන් ඒ කියන්නේ පුද්ගලයෙක් වශයෙන් තමන්ම එතෙන්ට ගිහිල්ලා මේ සැසිවාරයට සහභාගී වෙන්න තීරණය කළ තියෙනවා. ඒ සඳහා දැන් බොහෝ රාජ්‍ය නායකයන් ඇමරිකාවේ නිව්යෝක් නගරයට පැමිණෙමින් තිබෙනවා. අපි දැක්කා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරෙස් සමග සාකච්ඡා පවත්වපු මේ අවස්ථාව. ඒ වගේ රාජ්‍ය නායකයන් රසක් ඇවිල්ලා මේ වෙනකොටත් ද්විපාර්ශ්වික සාකච්ඡාවන් ආරම්භ කරලා තියෙනවා ඒ විවිධ රටවල් සමග. දැන් කොහොම වුණත් රාජ්‍ය නායකයන් 60 දෙනෙක් පමණ ඒ තමන්ගේ රටවල තියෙන වසංගත තත්ත්වය සහ විවිධ බාධාවන් නිසා මේ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ රටවල ඉඳලා මේ ඔන්ලයින් එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ මේ සමුළුව ඇමතීමට සූදානමින් ඉන්නවා. දැන් ලෝකේ ඉතාම තීරණාත්මක අපි ගත්තොත් සන්ධි ස්ථානයකට ඇවිල්ලා තියෙන කාලවකවානුවක තමයි මේ සමුළුව පැවැත්වෙන්නේ. එහෙම කියන්නේ අපි දන්නවා ගෝලීය වසංගත තත්ත්වය නිසා ලෝකයට ඇති වෙලා තිබෙන බලපෑම් රට රටවල ඇති වෙලා තියෙන දේශපාලනික සහ ආර්ථික අර්බුද මේ නිසා ලෝකයේ ජනතාව එන්න එන්න දීදු කමට පත්වෙන ආකාරය මේ ගැන අපි නිරන්තරයෙන් කතා කරලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙවර සමුළුවේදී අවධානයට ලක් වෙන්නේ මේ තියෙන ගෝලීය වසංගත තත්ත්වය නිසා ඇතිවෙන බලපෑම් තමයි ප්‍රධාන වශයෙන්ම මේ සමුළුවට තියෙන සමුළුවේදී අවධානයට ලක් වෙන කාරණා. ඒ වගේම අපි මීට පෙර පැවති දර්ශන පෙළ දිහා අර මේ වාහන එහෙම ඒ නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ අවට තත්ත්වය ආරක්ෂක කටයුතු වෙනද වගේම ඉතාම දැඩි ආකාරයෙන් පවතිනවා. රාජ්‍ය නායකයන් අඩු සංඛ්‍යාවක් සහභාගී වුණා කියලා
ඒ ඇමරිකාව සමුළුවට ලබා දෙන ආරක්ෂාව අඩු කළ නැහැ. ඉතාම දැඩි ආරක්ෂක තත්ත්වයක් පවතිනවා. ඒ වගේම දැන් මේ බ්‍රිතාන්‍ය ඇමරිකා එක්සත් ජනපදයේ ඕස්ට්‍රේලියාව ප්‍රංශයේ මේ රටවල් අතර අලුතෙනුත් අර්බුදකාරී තත්ත්ව නිර්මාණය වෙලා තියෙන අවස්ථාවක තමයි සමුළුව පැවැත්වෙන්නේ. මොකද අපි දැක්ක ප්‍රංශයත් ඒ වගේම ප්‍රධාන බටහිර බලතුලට ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍යත් ඕස්ට්‍රේලියාවත් අතර අර අපි ගිය සතියේ ප්‍රධාන මාතෘකාව විදිහට කතා කරපු මේ ආරක්ෂක සමුළුව ඇකුස් කියන ආරක්ෂක මේ ගිවිසුම අනුව ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික ශක්තිය සහිත සබ්මරීන භාවිතය සඳහා අවශ්‍ය ඒ පහසුකම් සැපීමේ ක්‍රියාවලිය පිළිබඳ මතභේද ගැන අපි කතා කරා. දැන් ඒ මතභේදකාරී තත්ත්වයත් ඉතාම බරපතල විදිහට පවතිද්දී තමයි මේ සමුළුව පැවැත්වෙන්නේ. ඒ වගේ කාරණා ගණනාවක් අවධානයට ලක් වෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරෙස් තවත් විශේෂ කාරණයක් පිළිබඳව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාරණය තමයි ගෝලීය දේශගුණික වෙනස් වීම නිසා ඇති වෙලා තියෙන බිහිසුණු තත්ත්වය ලෝකේ පුරාම ඉතාම දැඩි අපි දන්නවා කාලගුණික දේශගුණික ව්‍යසන ස්වභාවික ව්‍යසන වාර්තා වෙනවා. මේකට ප්‍රධාන හේතු විදිහට සැලකෙන විද්‍යාඥයන්ගේ පෙන්වා දෙන දී මනුව ගෝලීය උණුසුම ඉහළ යාම සහ ඒ වගේම ගෝලීය දේශගුණික වෙනස් වීම කියන සාධක මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා පරිසරයට ඇතිලා තිබෙන හානිය පදනම් කර ගනිමින් මේ ඇතිවිලා තිබෙනව ව්‍යසනකාරී තත්ත්වය. ඒ නිසා මේ ඉදිරි කාලය තුළ විශාල වශයෙන් ජීවිත බේරා ගැනීම සඳහා ගෝලීය දේශගුණික වෙනස් වීම පිටුදැකීමේ පැරිස් සම්මුතියට අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමත් ඔබට කොහොමද මේ ක්‍රියාත්මක කිරීමත් කියන කාරණය ගැන විශේෂයෙන් අවධානය යොමු වීමට නියමිතව තිබෙනවා. ඉතින් ඒගේ කාරණා ගණනාවක් කෙරෙහි අන්තර්ජාතික ගෝලීය දේශපාලනික ආර්ථික සමාජීය කරුණු ගණනාවක් පිළිබඳව මෙවර සමුළුවේදී අවධානයට ලක්වීමට නියමිතව තිබෙනවා. කැනඩාවේ මහමැතිවරණය පිළිබඳව තොන් අපි මීළඟට අවධානය යොමු කරන සූදානම් ඉන්නවා. එරට අග්‍රමාත්‍යරත්නයට පෙර ප්‍රකාශ කළ තිබෙන මැතිවරණ නියමිත දිනට වසර දෙකකට පෙර අතු පවත්වන්න බලාපොරොත්තු පිළිබඳව. ඔව් දැන් මේ අලුත්ම වාර්තා මේ බැලුවේ මේ වෙනකොට තිබෙන තත්ත්වය ඇත්තටම කැනඩාව නියමිත කාලයට වඩා ඔබ සඳහන් කළ පරිදිම ජස්ටින් ට්‍රූඩෝ අග්‍රමැතිවරයා ලිබරල් පක්ෂය නියෝජනය කරන්නේ මේ වෙනකොට මේ මැතිවරණය පවත්වන්න ගත තීන්දුවත් යම් ආකාරයක ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. දැන් ප්‍රධාන විපක්ෂය වෙන කන්සර්වේටිව් පක්ෂයෙන් දැඩි චෝදනාවක් එල්ල කළා මේ අගමැතිවරයා මේ මැතිවරණය පවත්වන්නට ගත තීරණය මේ තරාකාරයක ඉතා බරපතල අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය කරනවා කියලා විශේෂයෙන්ම ආර්ථික වශයෙන් එල්ලවන බලපෑම මේ ඩොලර් මිලියන 600කට වැඩි මුදලක් මේ මැතිවරණයට වියදම් කරන්න වෙනවා. ඉතින් දැන් කන්සර්වේටිව් පක්ෂය ප්‍රකාශ කරන්නේ මේ ගෝලීය වසංගත තත්ත්වය නිසා ඇතිවෙච්ච බලපෑම ඉතාම ඉහළ මට්ටමක තිබියදී මෙතරම් මුදලක් මේ කියන්නේ නියමිත කාලයට පෙර ආතුව මැතිවරණයට වියදම් කිරීම තරම් සුබදා කියන්නේ හොඳ කටයුත්තක් නෙවෙයි කියන එක තමයි කන්සර්වේටිව් පක්ෂය පෙන්වා දෙන්නේ. ඒ අග්‍රාමාත්‍යරාගේ පැත්තෙන් එවැනි තීරණයක් ගන්න මොන වගේ හේතුව බලපාන්නේ නැද්ද? කටකට අර දැන් කැනඩාවේ දැන් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම වගේ තත්ත්වයන් පිළිබඳව ඒ වගේ ඇත්තටම කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සහ දැනට අපි ගත්තොත් ඔපිනියන් පෝල්ස් ජස්ටින් ට්‍රූඩෝ එතරම් ජනප්‍රිය නායකයෙක් නෙමෙයි. ඔහුගේ මේ ගත වෙච්ච වසර හතරක් කාලය තුර එතරම් ලොකු ප්‍රසාදයක් දිනාගත්තේ නැහැ. ඔහු ජනතාවගේ අර්බුද ජනතාව විසින් මතු කරන ලබන ගැටලු වලට මුහුණ දීපු වාර අනන්තයි. ඒ නිසා ජස්ටින් ට්‍රූඩෝ මේ භූමිකාව ප්‍රශ්නකාරී. නමුත් වසංගත තත්ත්වය පාලනය කිරීම ඇතුළු කරුණු විශේෂයෙන්ම ආර්ථික වශයෙන් රටේ පවතින වාතාවරණය මේ සියල්ල සැලකිල්ලට ගෙන ජනමත විසුම් විමසා බලද්දී දැන් අපි දන්නවා කැනඩාව ඇමරිකාව වගේ යුරෝපා රටවල මේ මැතිවරණයට පෙර ආතුව තියෙන ජනමත විසුම් ප්‍රතිඵල බොහෝ
මේ මේ කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ජනමත උසුම් ප්‍රතිඵල වලින් දක්වන ප්‍රතිඵලයම තමයි බොහෝ විට මැතිවරණයේදී අවසානි දත් වෙන්නේ. ඒ නිසා මේ ජනමත උසුම් ප්‍රතිඵල අනුව බැලුවහම සුළු වශයෙන් ට්‍රූඩෝගේ පක්ෂයේ ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඔවුන් තීරණය කළා තියෙනවා මේක ඔවුන්ට වාසිදායක තත්වයක් නිසා මේ මැතිවරණය පැවැත්වෙනවා. එහෙම නැතුව වෙන කිසියම් හදිසි තත්වයක් වගේ දේවල් නිසා නෙවෙයි. ඒ වගේම දැන් මේ ප්‍රධාන පක්ෂ දෙකට අමතරව මේ දාර්ශනික පෙර ආපු හින්දාම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තුන්වෙනි බලවේගයේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජග්මීත් සිංගේ නායකත්වයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේක අලුත් බලවේගයක් විදිහට තුන්වෙනි බලවේගයේ විදිහට කැනඩාවේ ඉස්මතු වෙමින් පවතිනවා. නිසා මැතිවරණයේදී දැන් තාම ප්‍රතිඵල නිකුත් වීමක් ගැන අපිට දැක් ගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ තාම ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය මේ තවමත් බොහෝ ප්‍රදේශවල පවතිමින් තිබෙන බව තමයි වාර්තා වෙන. අවසන් ඡන්දය ප්‍රකාශ කිරීම මොකද කැනඩාව කියන විශාල රටක් ඒ මේ පරතරය ගත්තාම ඡන්ද පොළවල් ආරම්භ කෙරුණේ කැනඩාවේ නැගෙනහිර පැත්තෙන් ඔය නිව්ෆවුන්ඩ්ලන්ඩ් පැත්තෙන් පටන් ගත්තේ ඊයේ අපේ වේලාවෙන් ගත්තොත් හැන්දෑවේ 6:00 විතර. ඒ වගේම අද දවල් වෙනකම්ම කැනඩාවේ වටහිර පැත්තේ ඡන්ද විමසීම සිදු කරනවා. ඒ නිසා අපිට අද හවස් භාගයේ තමයි ප්‍රතිඵල ගැන යම් කිසි ආකාරයකින් මේ මුල් ප්‍රතිඵල ගැනවත් අවධානයක් යොමු කරන්න සිද්ධ වෙන්නේ. කොහොම වුණත් කැනඩාවේ මේ මැතිවරණ ජනමත විමසුම් ප්‍රතිඵල අනුව ජස්ටින් ට්‍රූඩෝගේ පක්ෂය සුළු වශයෙන් ජයග්‍රහණයක් අත්කර ගනී කියලා විශ්වාස කරන. මොකද ඔවුන් ඉදිරියෙන් ඉන්නවා සීලුම් පක්ෂවලට වඩා. ඒ කියන්නේ සාමාන්‍ය 30-35 අතර වගේ ප්‍රමාණයක ඉදිරියෙන් ඉන්නවා. අනිත් පක්ෂවල ගත්තාම කන්සර්වේටිව් පක්ෂය ඉතාම ආසන්නයේ ඉන්නේ 28-29 වගේ ප්‍රමාණයක ඉදිරියෙන් ඉන්නවා. ඒ කියන්නේ ලිබරල් පක්ෂයට ආසන්න වෙලා තිනවා. මේක තුන්වෙනි බලවේගයේ අපි කතා කරමු නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂේ. එම පක්ෂය ඉන්නවා තුන්වෙනි ස්ථානයේ 20-22 විතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගනී කියලා විශ්වාස කරනවා. ඒ තුන්වෙනි බලවේගයේ විදිහට ක්‍රියාත්මක වන ජග්මීත් සිංගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට විශාල වශයෙන් ආසියානුවන්ගේ සහයෝගිතාව ලැබෙනවා. දැන් ශ්‍රී ලංක සම්භවයක් සහිත යකන්දාවල මහතාත් මේ ඡන්දේදී තරඟ වදින අපේ හිටපු විනිසුරුවරේ ලංකාවේ ඔහුත් ඉතාම තරංකාරී විදිහට ජග්මීත් සිංගේ නායකත්වයේ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරඟ වැදීමට ක්‍රියා කළා තියෙනවා. ඉතින් ඒ වගේ ගත්තාම ආසියානුවන්ගේ ඒ වගේම කියන්නේ නව ප්‍රධාන පක්ෂ දෙකට අමතර විකල්පයක් හොයන බලවේගවල එකතුවක් විදිහට මේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැක් ගන්න පුළුවන්. මෙවර ඔවුන්ගේ පසුගිය මේ මැතිවරණයේ තෝන් ආසන 22ක් දිනා ගන්නට සමත් වුණා පාර්ලිමේන්තුවේ. දැන් අවසානයේදී මොකද ආසන 338ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වෙනවා කැනඩා පාර්ලිමේන්තුවේ 15 මන්ත්‍රි මණ්ඩලයේ ආසන 338ක් සඳහා. එතකොට දැන් අනිවාර්යයෙන්ම තනි කියන්නේ බහුතර බලයක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව 170ක්. නමුත් ජස්ටින් ට්‍රූඩෝගේ පක්ෂය ඡන්ද කියන්නේ ආසන 150කට වගේ ගානකට සීමාවේ කියලා. වෙන සූතර ආණ්ඩුවක් පිහිටුවීමට තත්වයකට පත් වේ කියලා තමයි බොහෝ ජනමත විමසුම් පෙන්නුම් කරන්නේ. හොඳයි අපිට තවත් පැය 24ක් වගේ කාලයක් ඇතුළත මේකේ තීන්දුව දැක් ගන්න පුළුවන් වේවි. එතකම අපිට රුසියානු මැතිවරණය පිළිබඳවත් කතා බහ කරන්නට පුළුවන් තොරතුරු ව්ලද්මීර් පුටින්ගේ පක්ෂයට ජයග්‍රහණ ලැබීම සම්බන්ධයෙන්. හැබැයි ගැටලුව කියන්නේ විවිධාකාරයේ මේ මැතිවරණ සම්බන්ධ විවිධ චෝදනා කරමින් වීඩියෝ පටන ඉක්ුත් තලා තිබුණ අන්තර්ජාලයට. ඔව් ඇත්තටම දැන් මේ රුසියානු මැතිවරණය පිළිබඳව ඔය විවිධ ආන්දෝලනයන් පැවතුනේ සංජීවනී මැතිවරණයේ පෙරාතුවම. දැන් මේ එවැනි එක් ආන්දෝලනයක් තමයි මේ මොකද අපි දන්නවා ව්ලැඩිමීර් පුටින්ගේ නායකත්වයෙන් නියුත් නිව් රෂියා යුනයිටඩ් රෂියා පාටි කියලා හඳුන්වන පක්ෂය. එම පක්ෂය තමයි මෙතෙක් රුසියාවේ බහුතර බලයක් හිමි කරගෙන තිබුණේ. මෙවර මැතිවරණයේ තෝන් බහුතර බලයක් හිමි කරගන්න බවට අනාවැකි පළවී තිබුණා. කොහොම වුණත් දැන් රුසියානු මැතිවරණය හා සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ගැටලුව තමයි
විවිධාකාරයෙන් චෝදනා එල්ලවීම මේ චෝදනා බොහෝ දුරට එල්ල වෙන්නේ රුසියානු විපක්ෂයෙන් වගේම මේ විවිධාකාර වූ බාහිර පාර්ශවයන්ගෙන් යුරෝපය ඇතුළු ඒ වගේම රුසියාව සමග ලොකු අභියෝගාත්මක තැනක ඉන්න අපි ගත්තොත් බටහිර බලවතුන් ඇමරිකාව ඒ වගේම යුරෝප රටවල් ඇතුළු ඒ පාර්ශවයෙන් තමයි මේ රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ වළංගුභාවය පිළිබඳව චෝදනාවන් එල්ල වෙමින් තියෙන්නේ. කොමනත් නිව් රෂියා පාටිය එක යුනයිටඩ් රෂියා පාටිය එක මේ ජයග්‍රහණය කළා තියෙන්නේ. ඉතින් මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරලා තිනවා කලින් කිව්වා වගේම මැතිවරණ වංචා පිළිබඳ චෝදනා එල්ල වෙනවා. කොහොමනත් ඒ වගේම අනිත් කාරණේ තමයි මේ ඔය විවිධාකාරීට වීඩියෝ සාක්ෂි පවා ඔබ කිව්ව පරිසංජීවනී අන්තර්ජාලය තුල දැක ගන්න පුළුවන්. ඒ වගේ තත්වයන් පිළිබඳව මේ වෙනකොට ප්‍රශ්න මතු කරලා තියෙනවා. කොහොමනක් විපක්ෂයට බලයක් අත් කරගන්න තැනකට පත් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද අපි ගත්තොත් පුටින්ගේ පක්ෂය තවමත් ඉතා ප්‍රබල තැනක ඉන්නවා කියන එක. ඇතැම් විට ඔවුන්ට මේ මැතිවරණ වංචා නොමැති වුවත් ඉදිරියට යන්නට පුළුවන් තැනක තමයි යුනයිටඩ් රෂියා පාටිය ඉන්නේ. මොකද ප්‍රධානම හේතුව තමයි ඒ පක්ෂය කියන්නේ ජනාධිපති පුටින්ගේ තියෙන දැවැන්ත සෙවනැල්ල තුළ තමයි පක්ෂයේ ජයග්‍රහණයත් රැඳී තිබෙන්නේ. ඒ නිසා මේ වෙනකොට අපිට රුසියානු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන ඒ ප්‍රශ්නකාරී තත්ත්වය මොන ආකාරයෙන් බලපෑමට ලක් වේද කියන එක තමයි ඊළඟට සොයා බලන්නේ. මේ අර විවිධාකාරයෙන් අපි කිව්වා වීඩියෝ දර්ශන මතු වෙලා තියෙනවා කියලා. ඒ ඊට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරලා තියෙන ඒ කියන්නේ හොර චන්ද දැමීම වගේ සිද්ධීන් පිළිබඳ ඒ තොරතුරු ඒ වීඩියෝ දර්ශන තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය ගත්තහම ඉදිරි කාලය තුළ යම් ප්‍රශ්න මතුවේ කියලා විශ්වාස කරන්න පුළුවන් රුසියාව තුළ අභ්‍යන්තරික දේශපාලන වශයෙන් මේ මැතිවරණය පදනම් කර ගනිමු. මොකද විපක්ෂයත් දැඩි ලෙස ආණ්ඩුපක්ෂ විවේචනය කරමින් ඉන්න කාලයක් පසුකාලීනව පැහැදිලිව ඇලෙක්සි නවාල්නි විපක්ෂ නායකවරයා සිරගත කිරීම වගේ දේවල් පදනම් කරගෙන රුසියාවේ අභ්‍යන්තරික වශයෙන් ලොකු දේශපාලනික මතභේදකාරී තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා රජය සහ විපක්ෂය අතර. ඒ වගේම ඒ තත්ත්වයට අපි ගත්තොත් බටහිර රටවල් වලින් ඒ විපක්ෂ කණ්ඩායම් වලට ලැබෙන දිරිගැන්වීමත් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. මොකද බටහිර රටවල් ආරමුණ වෙලා තියෙන කෙසේ හෝ පුටින් පාලනය අවසන් කිරීමට ඉඩ ලැබුණොත් රුසියාව නැවතත් අර දැන් ඉන්න තත්ත්වයෙන් පල්ලෙහාට වැටිලා අර යෙල්සින්ගේ සමයේ වගේ බටහිරට පාලනය කරන්න පුළුවන් තැනකට රුසියාව වැටෙයි කියන තැනට තමයි ඔවුන්ගේ අපේක්ෂාව තියෙන්නේ. පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් රටවල විවිධාකාරයේ තීන්දුව තීරණ ගන්නවන ඇමරිකාව යුරෝපා රටවල් වලට විදේශ සංචාරක තහංචි පනවල තිබුණ මේ කොරෝනා වසංගත තත්ත්වයේ විවිධ කාරණා සැලකිල්ලට ගනිමින් අපේ ගින තමයි මීළඟට අවධානය යොමු කරන්නේ. ඔව් දැන් මේ වෙනකොට ලෝකයේ විවිධ රටවල් මේ කොරෝනා වසංගතයේ මත් නැත්තම් COVID-19 වසංගතයත් එක්ක කොහොමද තමන්ගේ ඉදිරි කටයුතු කරගෙන යන්නේ කියන විවිධාකාර වූ අත්හදා බැලීම් වල යෙදී ඉන්නවා. ඇතැම් රටවල් බොහොම සාර්ථක විදිහට වසංගත තත්ත්වය පාලනය කරලා තමන්ගේ රටවලට ඇතුළත් තියෙන බලපෑම අවම කරගෙන සම්පූර්ණයෙන් බිඳුව කරගෙන නැහැ. ඒ බිඳුව හිටපු නවසීලන්තය වගේ රටවල් තත්ත්ව චිරණමත් අපි දැක්කා. ඒ නිසා වර්තමානයේ තියෙන අභියෝගයක් තමයි මේ සීරෝ ඉන්ෆෙක්ෂන්ස් කියන ප්‍රතිපත්තියට එන්න අමාරුයි. මොකද මේ අලුත් මේ වෛරස් ප්‍රභේදත් එක්ක සංජීවනී ලෝකේ පුරාම අර රෝගය ව්‍යාප්ත වෙන ප්‍රතිශතය ගත්තාම ඉතාම ඉහළ මට්ටමක තියෙන ඩෙල්ටා වේරියන්ට් එක වගේ වහින් නිසා. ඒ නිසා ලෝකේ පුරාම මේ වෙනකොට විවිධාකාර රටවල් කියන්නේ විවිධ තීඳු තීරණ වලට එළඹෙනවා තමන්ගේ ඉදිරි ගමන ඉදිරි වැඩපිළිවෙල කරගෙන යාම සඳහා. ඉතින් මේ තත්ත්වය වැළුවහම අපිට වාර්තා වෙන ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ලබා දීපු අලුත්ම තීන්දුවක් පිළිබඳව තමයි අපේ අවධානය යොමු වෙන්නේ. මොකද අපි දන්නවා විවිධ රටවලට විවිධාකාරයෙන් සංචාරක තහනම් ක්‍රියාත්මක වුණා. ලෝකේ පුරා ගමනාගමනයට තිවිච්ච තහනම් ඉතාම දැඩි මට්ටමක පැවතුණා. ඒ අතර වාරයේ රටවල් ක්‍රමක්‍රමයෙන් මේවා ලිහිල් කරන බව අපි කිව්වා.
උදාහරණයක් විදිහට පසුගිය සතියේ අපිට වාර්තා වුණා බ්‍රිතාන්‍ය තමන්ගේ ඒ රතු ලයිස්තුවෙන් කියන්නේ බ්‍රිතාන්‍යට පැමිණීමට තහනම් පනවල තිබිච්ච ලයිස්තුව රටවල් ගණනාවක් ඉවත් කරලා ශ්‍රී ලංකාවද ඇතුළු දැන් මේ වෙනකොට ඇමරිකාව තීරණය කළා තියෙනවා ලබන නොවැම්බර් මාසයේ ඉඳලා ක්‍රියාත්මක වෙන පරිදි බ්‍රිතාන්‍ය සහ යුරෝපා ජාතිකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙන මොකද මේ කලාපය තුළ කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා ඇමරිකාව තුළ තවමත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ මට්ටමක තියෙනවා මොකද ප්‍රධාන වශයෙන්ම එන්නත්කරණයේ ප්‍රතික්ෂේප කරන කණ්ඩායම් තුළ නිසා තමයි තත්ත්වෙ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා වෛද්‍යවරු කියනවා ඉතින් කොහොම වුණත් මේ වෙනකොට එකක් තමයි ඇමරිකාව යුරෝපා සහ බ්‍රිතාන්‍ය වැසියන් සඳහා ඒ පැමිණීමට විවෘත කිරීමේ ක්‍රියාවලියේදී ඔවුන්ට රටට පැමිණෙද්දී ඔවුන් පූර්ණ එන්නත් කරන්නට ලක් වී තිබිය යුතුයි ඒ වගේම කොරෝනා පරීක්ෂණයකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා රටවලට පැමිණෙන මේ වගේ රෙගුලාසි අනුව රටවල් බොහොමයක් පියවර අරගෙන තියෙනවා තමන්ගේ රටවල් යලි විවෘත කරන්න මොකද මේ කොරෝනා වසංගතයත් එක්ක කොවිඩ් 19 වසංගතයත් එක්ක ඇතිවෙච්ච හුදකලා බව නිසා ලෝකයේ ඉතා බරපතල සංචාර කර්මාන්තය කඩාවැටීම ගුවන් සේවා නෞකා කර්මාන්තය මේ මගී ප්‍රවාහන නෞකා කර්මාන්තය කඩාවැටීම මේවා නිසා අපි දන්නවා දැන් ඊයේ කතා කරා ලංකාවේ කොටිපු කෙනා පෞද්ගලික බස් කර්මාන්තය මොනතරම් පාඩුවකට ලක් වෙලා තියෙනවද ඒ වගේ ලෝකේ විවිධ ක්ෂේත්‍ර මේ නිසා ඉතා බරපතල අවදානමකට ලක් වෙලා තියෙනවා ඉතින් ඒ පිළිබඳව තමයි එය ඒ தත්ත්වේ පිටු දැකලා කොහොමද මේක සාර්ථක ක්‍රියාත්මක කරන්න කියන තැනට තමයි මේ ලෝක නායකයන් විවිධාකාරයෙන් මේ සම්බන්ධ වැඩ කටයුතු කරමින් යන්නේ ස්පානිය ගිනි කඳු විධාරණය වීමක් පිළිබඳව නවතම දර්ශන පෙළක් අන්තර්ජාලයට එකතු වෙලා තිබුණා. අපි කැමති ටිකක් මේ ගැන විස්තර දැනගන්න. ඔව් ඇත්තටම මේ දර්ශන පෙළ ඊයේ ඉඳලා ලෝකේ පුරාම දැක ගන්න පුළුවන් මාධ්‍යවල අලුත්ම දැන් ඊයේ රාත්‍රියේ මේ රාත්‍රී කාලයේ ගිනි කන්දේ දර්ශන පෙළක් අපිට ලැබී තිබෙනවා. ඒ දර්ශන වලින් පටක් ගන්න කැමති මේ සංසිද්ධිය පිළිබඳව අපට පේනවා ඇති. මොතරම් විශාල පිපිරීමක්ද කියලා ලාවා කොතරම් ඉහළට අහසට විදිනවද කියලා මේ ගිනිගෙන දැවෙන ලාවා කොටස් දැන් මේ වෙනකොට මේ ඉස්ලාම් කියනවා මේ ගිනි කඳු ගඳ පිහිටලා තියෙන ස්පාඤ්ඤයට අයිති කැනරි දූපත් කියන්නේ ඇට්ලාන්ටික් සාගරයේ අප්‍රිකාවට ඔබෙන් පිහිටි කුඩා දූපතක් ස්පාඤ්ඤයට ආසන්නේ ස්පාඤ්ඤය තමයි මෙහි මේ පාලනය ස්පාඤ්ඤ පාලනය තියෙන්නේ එහි තමයි මේ දූපත ගිනිකන්ද පිහිටලා තියෙන දූපතේ ලා පැල්මා කියලා හඳුන්වන්නේ එතකොට ගිනිකන්ද හඳුන්වන්නේ ලා කුම්රේ බීජා කියන නමින් ඒකේ අරමුණ ඒ තේරුම තමයි පැරණි කඳු මුදුන කියලා තමයි මේකේ නම් කරලා තියෙන්නේ මේ ගිනිකන්ද ඔක්තෝබර් කියන්නේ 1971 ඔක්තෝබර් මාසේ තමයි අවසන්වතාවට පුබුරලා තියෙන්නේ ඒ නිසා මේ ගිනිකන්ද ආවට ඉන්පස්සේ මේ අවුරුදු 50කට ආසන්න කාලයක් ඉතින් ජනාවාසයෙන් බිහි වෙලා තිබුණා. දැන් අවසානයේදී ගිනිකන්ද ඉතා ප්‍රබල සක්‍රිය වුණා. ඒ අවසන් ප්‍රතිඵලය තමයි අපි දකින්නේ නිවාස සිය ගණනක් මේ වෙනකොට ගින්නින් විනාශ වෙලා තියෙනවා. මොකද ලාවා තට්ටු ගණනින් මේ නිවාස මතට කියන්නේ ගඟක් වගේ ගලාගෙන ඇවිල්ලා ක්‍රමක්‍රමයෙන් නිවාස යට කරමින් ඉදිරියට යනවා. ඒ නිසා දැන් මේවා ජනතාව ඉවත් කරගෙන හමාරයි නමුත් මේ ආකාරයෙන් නිවාස රැසක් මේ විනාශයට පත් වෙලා තියෙන ආකාරය තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ වගේම ඉවැකුවේෂන්ස් එමත් නැත්නම් ජනතාව ඉවත් කරගැනීමේ මෙහෙයුම් සීක්‍රෙන් ක්‍රියාත්මකයෙන් පවතිනවා. ලාවා මොනතරම් ප්‍රබල විදිහට එනවද කියනවා ඔබට පේනවා ඇති. අර රතු පාට ඔය නිවාසවලට ඔබෙන් පේන්නේ මුළු කන්දක් වගේ ඒ ලාවා තට්ටුව. හොඳය විවිධාකාරයේ පුවත් වාර්තා වෙනවා ලෝකේ පුරා. ගෙවිගිය පැය කීප පුරාමට වාර්තා වූ පුවත් මේ තවත් ගෙවෙන මොහොතින් මොහොත අලුත් දේ වාර්තා වේවි ලෝකේ පුරාම. එවන තුරුතුරුත් එක්ක හිටු උදැසන බහමුණ බලාපොරොත්තුෙන් අපට සමගන්න මේ සූදානම අද මේ පුවත් විශ්ලේෂණයට එකතු වුණේ ප්‍රවීණ විදස්ලිත විචාරක මාධ්‍යවේදී ප්‍රසාද් බඩංගුඩගේ මහතා. අල්බනකට බොහොම ස්තුතියි. එහෙනම් හැමෝටම සුබ දවසක් නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරමින් අපි අදට සමගන්නවා. ආයුබෝවන්.